සියලුම දෙනාට තෙරුවන් සරණයි. ගමින් ගමට සදහම්. අද දවසේදී ගමින් ගමට සදහම් උතුම් සද්ධර්ම දේශනාව ඔබ වෙතට සමීප කරන්නේ බිංගිරිය කොසේනාගාර තිසෝගම ශ්‍රී බෝධි අංගනාරාම විහාරස්ථානයේ සිටයි. ඔබ සියලු දෙනාම සැපමිණ තිබෙන්නේ සදහම් අසන්නට. මේ දක්වා ජීවිතය තුළ කතරම් කුසල් රැස් කර ඇද්ද? කතරම් අකුසල් රැස් කර ඇද්ද? අකුසල් අඩු කරගනිමින් කුසල් වැඩි කරගන්නට අවශ්‍ය කරන මානසිකත්වය නිර්මාණය කරගන්නට මේ සදහම් දේශනාව ඔබට ආශිර්වාදයක් වේවා. සාදු සාදු සාදු. අද දවසේදී මෙම උතුම් සදහම් දේශනාව සංවිධානය කරමින් විකාශන දායකත්වය ගැන කටයුතු කරන්නේ තිසෝගම කංශදළුව පදිංචි DKN රත්නසිරි මහතා විසින්. එතුමන්ගේ ගෞරවනීය ආරාධනාවෙන් දම්සභා මණ්ඩපයට වැඩම වවතාල කම්මඨානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී අතිපූජනීය උඩදුම්බර කාශ්‍යප නායක ස්වාමින් වහන්සේ සියලු දෙනා එක්ව සාදු නාදයක් නන්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. උතුම් සද්ධර්මානුශාසනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් අප සූදානම් වන්නේ දේශකයන්න් වහන්සේ පිළිගැනීමේ අනුශාසනාව සඳහා ආරාධනා කිරීමටයි. මාය සඳහා ඉතාමත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා තිසෝගම ශ්‍රී බෝධි අංගනාරාම විහාරාධිපති කටුගම්පොළ හත්පත්තුවේ උපප්‍රධාන සංඝනායක සමස්ත ලංකා සාමවිනිසුරු නමක යනට අවසරයි පූජ්‍යපාද දුන්කන්නාවේ විනීත නායක ස්වාමීන් වහන්සේට. සියලු දෙනා සාදුනාතයක් නන්වමු. අවසරයි ස්වාමීන් වහන්සේ. අරයෝදයි සාදු කියන්න. අද දිනේ මේ ධර්ම දේශනය සඳහා ප්‍රධාන දායකත්ව දරමින් නිවේදක මහත්මයා ප්‍රකාශ කළ ආකාරයට තිසෝගම කංශදළුවේ පදිංචි ඒ රත්නසිරි මහත්මයාට තවත් අය උපකාර කරමින් අද මේ දායකත්වයේ දරමින් මේ මහා පිංකම සිදු කිරීම පිළිබඳව මාගේ අවංක ආදරය ගෞරවය ඒ රත්නසිරි මහත්මයා ඇතුළු ඔහුට සහයෝගය උදව්කාර කරන ඒ හැම දිනාටම විහාරස්ථානීය විහාරාධිපතින් වහන්සේ වශයෙන්ුත් දායක සභාව වශයෙන්ුත් අපගේ ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරමින් අද මේ දේශකයන්න් වහන්සේ ඒ රත්නසිරි මහත්මයා තමයි උන්වහන්සේට ආරාධනා කරලා අද මේ දින වකවානු යොදාගෙන අද උන්වහන්සේ මේ ධම්සභා මණ්ඩපයට වැඩමවන්නට යෙදුණා. ඒ අනුව කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මඨානාචාර්ය විනය කර්මයේ විද්‍යාවේදී උඩුදුම්බර කාශ්‍යප නායක හාමුදුරුවන් වහන්සේ නිවේදක මහත්මයා මතක් කළ ආකාරයට අද දින මේ කටයුත්ත සිදු කිරීමට උන්වහන්සේගේ වැඩමීම විහාරස්ථානයේ වෙනුවෙන් විහාරාධිපතින් වහන්සේ වෙනුවෙනුත් සියලුම දායකකාදීන් වෙනුවෙනුත් මේ රැස්ව සිටින සියලුම දෙනා වෙනුවෙන් අපගේ ගෞරවය මේ අවස්ථාවේදී පුද කරමින් මේ සත්ක්‍රියාව බලමයමින් උන්වහන්සේටද තවතවත් ජාතික වශයෙන් ආගමික වශයෙන් මහත් මෙහෙවර කරගෙන ඉදිරියට යන්නට මේ කුසල ධර්මයන් හේතු වේවා වාසනාවන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. එසේනම් අප සෝදානම් වන්නේ උතුම් සද්ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි. ඊට ප්‍රථමයෙන් තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා සුවඳ මල් පූජා කිරීමටයි සෝදානම් වන්නේ. අද දවසේදී මේ උතුම් සද්ධර්ම දේශනාවේ ප්‍රධාන සංවිධායක වශයෙන් කටයුතු කරන HA කරුණාසේන මහත්මයාට මා ආරාධනා කරනවා ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට සුවඳ මල් අනුමෝදන් කර තථාගතයන් වහන්සේ උදෙසා සුවඳ මල් පූජා කිරීමට සාදු 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 සද්ධර්මානුශාසනාව සඳහා ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට ආරාධනා කරන මොහොතයි මේ. ඒ සඳහා මා ඊටමත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා මේ උතුම් සදහම් දේශනාවේ සදැහැති විකාශන දායකත්වය ගැන කටයුතු කරන DKN රත්නසිරි මහත්මයාට. ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වමින් ධර්මානුශාසනාවට ආරාධනා කිරීමට. සාදු 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 එසේනම් ඔබ මම කෙරෙහි ඉතාමත් අනුකම්පාවෙන් යුතුව මෙතෙන් සිට උතුම් සද්ධර්මානුශාසනා පැවැත්වීමට අප නායක ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා. ඔබ සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ පිහිටුවමින් උතුම් සද්ධර්මානුශාසනා පැවැත්වීමට අවසරයි නායක ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. හොඳයි. හැමදිනම নমස්කාරය කියන තුන් වතාවක් පන්සිල් සමාදන් වන්නට. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පාණාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පාණාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වීරමණී කාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා ප්‍රමාදේන සම්පාදේ තබ්බං ආමබන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Sabbe sankara nicchati yada paññāya passati. Atani bindati dukkhe samaggo visuddhiya. Vyarasthane vedavase karana athikauraniya vandaniya Nayaka Swamin Wahanse Varak Pramukha Mahasangharatne avasarai Saddha Buddhi Sampanna Pinnatne Hema denekma ekarasi vela inne dharmaya sravane karannata. ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අපිට ලැබෙන ලාභය මොකක්ද කියලා අපි කලින්ම දැනගෙන ඉන්න ඕනේ. ඇයි අපි බණ අහන්න ඕනේ කියලා. ඇයි අපි බණ අහන්න ඕනේ? අපේ ජීවිතය ගැන දැනගන්න. ඇයි අපි ජීවිතය ගැන දැනගන්නේ? අපි ජීවිතය ගැන දැනගන්න පින්නත් නේ අපේ ජීවිතේ වැරදිච්ච තැනක් තියෙනවා නම් හදා ගන්න ඕනේ හින්දා. හරිද? වැරදිච්ච තැන තියෙනවද කියලා හොයාගන්නේ කොහොමද? කවුරුවක්වත් කවදාක්වත් කාටවක්වත් අවශ්‍යතාවයක් තියෙනවද තමන්ට දුකක් ඇති කරගන්න? තමන්ට දුකක් ඇති කරගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. නේද? ඉල්ලලා කිසිම දුකක් අපි ගන්නෙ නැහැ. හැබැයි අපිම කරපු කරගත්ත ජීවිතයේ සතුට කියලා හිතාගෙන කරපු දේවල් නිසා වැරදි නෙමෙයි මම කියන්නේ නේද? සමහර විට එක එක දේවල් අපි සතුටු වෙන්න කියලා සිද්ධ කරන්න ඕනේ කියලා හිතාගෙන සතුටු වෙන්න සිද්ධ කරපු දේවල් ම අනිත් පැත්තට දුක් බවට පත් වෙලා නැද්ද? සමහර ලාවට දරුවෙක් පවා සමහර ලාවට විතර නෙවෙයි නේද? දරුවෝ හින්දා හිතට කොච්චර දුක් වෙනවද? නේ සාමාන්‍යයෙන් ගත්තාම දරුවන් නිසා ඕන තරම් දුක් වෙනවා. එතකොට අපි දරුවෝ බැරි වෙලාවකත් බලන්න තරුණ යුවලකට දරුවෙක් නැත්තම් කියනවා හරි ලොකු දුකක් එක කියලා. හැබැයි අන්තිමට ලොකු සතුටක් කියලා එකතු කරන් තියන්නේ මොකද්ද? දුක් ඇති වෙන දෙයක්ම තමයි. ඉතින් ඔන්න ඔය විදිහට ගත්තොත් අපේ ජීවිතේ අපිට දැන් මේ වර්තමානයේ දුක් වෙනවා නම් වැඩිපුර හේතුව කොහරි වැරදිලා. හරි අපි කරපු දේවල් වල වැරදීමක් තියෙනවා. මුළු ජීවිත කාලෙම උත්සාහ කරේ දුක් නැති කරගෙන ජීවත් වෙන්න. හවුද නැද්ද? හැම වෙලෙම බැලුවේ දුක් නැති කරගෙන ජීවත් වෙන්න. දැන් මම නිකන් අහනවා අපේ පින්නන්ත අයගෙන් ජීවිතේ අනිත් පැත්ත හැරලා බැලුවොත් මේ දැන් තමන්ගේ අතීතයේ දිහාට හොඳට හිත යොමු කරලා බැලුවොත් අතීතය අරගෙන එන්නේ හිතට සතුටද දුකද? නේද? අපේ අතීතය අරගෙන එන්නේ අතීතය මතක් කරනකොටත් එන්නේ සතුටක් දුකක්ද? හරි. මම නිකන් අහන්න මේ අතංගේ මේ වගේ එකක් කවුරු හරි බලපුලුවන් කාරකම් තියෙන කෙනෙක් මොකක් හරි ක්‍රමයකට මේක ප්‍රායෝගික නැති වුණාට නිකන් හිතමුකෝ එහෙම කැමතිද කියලා. අපේ වයසට ගිය අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මැදිවියේ කෙනෙක් ඒ ඔක්කොගෙම අහනවා කාගෙන් හරි ඔයාව ආයසරයක් පුංචි කාලෙට ගිහින් දාන්නද ඔය ගෙවපු ජීවිතය ඔය විදිහටම ආපහු ඔය ගානට එන්න වෙනවා. මොකද කියන්නේ පුංචි කාලෙට ගිහින් දාන්නද කියලා ඇහුවොත් කැමතිද? හැබැයි ඔය විදිහට මිස් කෝලේ යන්න ඕනේ, ඊට පස්සේ රස්සාවල් හොයා ගන්න ඕනේ, විවාහ වෙන්න ඕනේ. මේ ගෙවපු ජීවිතේ ආපහු ඔය විදිහටම ගෙවන් එන්න ආපහු පස්සට දැම්මොත් කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවද? කැමති. ඉතින් තරුණ වෙනවනේ හොඳයිනේ. හොඳ නැද්ද? වයස කට්ටිය තරුණ වෙනවා. ආය පුංචි ළමයි වෙනවා. එහෙම කිව්වොත් කැමතිද? ආය ඔය විදිහටම ජීවිතය ගෙවන් වෙන්න අවස්ථාවක් දුන්නොත් ගන්නවද? කැමතිද? අපෝ නෑ. නේද? ඇයි? විඳ දුක් ටික දන්නේ මේ ගානට ජීවත් වෙන්න විඳ දුක් ටික අපි හොඳට දන්නවා. ඒකෙන්ම තේරෙනවද නැද්ද ජීවිතේ වැඩිපුර අපි විඳලා තියෙන්නේ සැපද දුකද? දුක් විඳලා තියෙන්නේ. නේද? ඇයි දන්නේ? ඇයි දන්නේ එහෙම වෙන්නේ? බලන්න පින්වත්නි, සැප විඳින්න කියලා අපි ඇති කරගන්න හැම දෙයක්ම තුල අපිට සතුට හම්බ වෙනවද නැද්ද? හුඟක් ඒවා හම්බ වෙනවද නැද්ද? කොහොම හරි කරලා හම්බ කරගන්නවද නැද්ද? නේද? හොඳයි මේ දේ ලැබුණොත් සැපයි, මේ දේ ලැබුණොත් සැපයි කියලා අපි අමාරුවෙන් දුක් විඳලා යන්තම් හිත සතුට වෙන මොකක් හරි එකක් හදා ගන්නවා. හරිද? මම නිකන් අහනවා මේ පින්නත් අයගෙන්, ඒක තියෙනවද දිගටම? ඒ සතුට හිතෙත් නෑ, ඒ එකතු සතුට වෙන්න එකතු කරගත්ත වස්තුත් නැති වෙලා යනවා. සමහරවිට ඒ වස්තු තියෙද්දිම සතුට නැති වෙලා යනවා. හරිද? බලන්න ඒ මොකද්ද ඒ කිව්වේ කියලා. ඔන්න ගෙදරක ඉන්න තාත්තා කෙනෙක් තීරණයක් ගන්නවා මට කොහොම හරි වාහනයක් ගෙදරට ගේන්න ඕන කියලා. හරිද? ඊට පස්සේ මහන්සි වෙලා ගොඩ මහන්සි වෙලා දුක් විඳලා කොහොම හරි කරලා ගෙදරට වාහනයක් ගන්නවා. හරිද? දැන් ගෙදර අයටයි ගෙනාපු කෙනාටයි ඔකොටම සතුටුද නැද්ද? ගොඩක් සතුටුයි. දැන් ඉතින් සතුටුයිනේ නේද? හැබැයි ඊට පස්සේ වෙන මොකක් හරි දුකක් එනවා. දැන් ඒ ගෙනාපු දවස් ටිකේ පුදුම සන්තෝෂකින් ඉන්නේ. දිගට මේ සතුට තියෙනවද? නෑනේ. වාහනේ තියෙනවා නේද? වාහනේ තියෙනවා, ඒ සතුට දිගටම හිටින්නේ නෑනේ නේද? ඊළඟට අපේ පින්වත්නි බලන්න, මොකක් හරි එකට අපිට ලොකු දුකක් ආපු වෙලාවක හිත සතුටු කරගන්න ඕන කියලා වාහනේද ගෙත් ගහ ගිහින් බලපුවම සතුට වෙනවද? අර පළවෙනි දවස් දෙකේ තුනේ විතර ගොඩ මහන්සියලා විභාගයක් කරනවා කවුරු හරි. හොඳට සමත් වෙනවා. දැන් පොළොව උඩින් යනවා වගේ දැනෙන්නේ සමත් වුණාම. නේද? එතකොට ඒ දවස් ටිකේ හරි සතුටුයි. ඊට පස්සේ විභාගේ සමත් වෙච්ච සහතිකයේ තියෙනවා සතුට. සතුට නෑ මේ. එහෙනම් අපේ හිත ඇතුළේනොත් එක එක ඒවා හොයාගෙන ගියාම සමහර අය කියනවා මම මේ තැනැත්තාව හෝ තැනැත්තිය විවාහ කරගත්තේ නැත්තම් හරිද ජීවත් වෙන්නෙත් නැහැ කියනවා. ඊට පස්සේ ඔන්න විවාහ කරගන්න හම්බ වෙනවා. හරි සතුටුයි. ඉතින් දැන් අවසර හම්බෙලා විවාහ කරගන්න අවස්ථාව හම්බෙලා ඔක්කොම කරගන්නවා. එතකොට ඔන්න සතුටුයි. ඉතින් දැන් එහෙම කරගත්ත අයගෙන් අහන්නේ දැන් කොහොමද? නේද? දැන් සතුටෙන්මද? එතකොට මේ මොකද්ද මේ කාරණාව? මේක දැන් මම මේ කියනකොට ඔක්කොම ලුවනනවා නේද? සතුට වෙන්න කියලා අපි කරගත්ත ගොඩ දේවල් වල සතුට අපේ හිතේ රැඳෙන්නෙත් නෑ. ඊළඟට ඒ වගේ වස්තුන් අපිට එක දිගට තියාගන්නත් බෑ නේද? දැන් ඔන්න බලන්න මේ ඉස්සරහින් ඉඳගෙන ඉන්න චූටි පුතා ඉන්නවා. හරිද? එතකොට මේ පුංචි පුතා ගැන හිතන්න සුට්ටක්. එයාව දැක්කහම නේද? අම්මා කොච්චර ආදරේද? එතකොට තාත්තා කොච්චර ආදරේද? අයියලා අක්කලා කොච්චර ආදරේද? හරි. එතකොට අපේ පින්වත්නි ඇයි අම්මා ළඟමයි නේද? අම්මට හරි ආදරෙයි ඔක්කොම එහෙමයි. ඉතින් දැන් හිත පිරේනවා ගෙදර ඉන්න කට්ටියගෙන්. එන්නෙන් මෙයා ලොකු වෙනවා. ලොකු වෙනකොට මෙන්න මෙයාට හම්බ වෙනවා සංගීතය. හරිද? යාළුවෝ, පාසලේ උපකරණ නේද? නොයේකුත් දේවල් හම්බ වෙනවා නේද? එහෙමම හම්බ වෙනකොට එයාට සතුටු වෙන්න තව ගොඩක් දේවල් හම්බ වෙනවද නැද්ද? ඊට පස්සේ තරුණ වෙනකොට නේද? තව නොයේකුත් දේවල් වලින් එයා සතුටු වෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අන්න එයාගේ හිත අර අම්මට තියෙන ඇලීම, අම්මගේ ඇඟේ හැපි, තාත්තගේ ඇඟේ හැපි ඉන්න ගතිය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. හැම කෙනෙක්ගේම හිතක් කොච්චර අපි හිතුවත් හිතක්වත් ශරීරයවක්වත් එක දිගට තියාගන්න පුළුවන්ද? බෑ නේද? ඒ කියන්නේ අපි සතුටු වෙන්න අපේ හිතට දැනිච්ච දේවල් තියෙද්දිමත් අපේ සතුට නැති වෙනවා. මම කිව්ව විභාගේ පාස් වුණා. ඉතින් සහතිකේ නම් තියෙනවනේ. ඒක එහෙමම තියෙනවා. ඒක තියෙද්දි වාහනේ තියෙනවා. තියෙද්දිත් සතුට නැති වෙලා යනවා. ඊට අමතරව අපි සතුට වෙන්න පාවිච්චි කරපු ඒවත් මොකද වෙන්නේ? ඒවත් එළිය පැත්තෙනුත් වෙනස් වෙනවා. ඔන්න ඕකින්ද තමයි අපේ හිතේ සතුට රඳාගන්න බැරි. අපි සතුට වෙන්න කියලා අපි හිතමුකෝ ලෝකේ ඉන්න මිනිස්සුන්ට සතුටු වෙන්න ඕන කරන්නේ හකුරු කියලා හිතමුකෝ. හැබැයි එයාට ඒ හකුරු තියාගන්න තියෙන්නේ වක්කඩක් කියලා හිතන්නකො. ඔන්න ඕක තමයි උදාහරණය. හරිද? දැන් උදේ ඉඳන් හැන්දෑ වෙනකන් හකුරු හදලා තියන්න තියෙන්නේ කොහෙද? වක්කඩක. තිබ්බහම මොකද වෙන්නේ? ආන්දි වෙන වක්කඩේ හකුරු හැංගුවා වගේ තමයි අපේ සතුට. කොහේ හංගන්න හැදුවත් ඒක නැති වෙලා යනවද නැද්ද? I think ඒකින්ද හැමෝම මම නිකන් අහනවා අපි පින්නත් අයගෙන් අද අපි ඉතින් එකතු වෙලා ඔය කතා කරලා බලමු නේද? කතා කරන්න එපා. නැත්තම් ප්‍රශ්නයක් විසඳ ගන්න බෑනේ. මේ தත්ත්වය ඇත්තම නෙවෙයි නම් කමක් නැහැ. හැබැයි මේක ඇත්ත නම් මැරෙනකන් දුක් විඳින්න වෙයිද නැද්ද? නේද? මැරෙනකන් දුක් විඳින්නද ලෑස්ති? බෑ බෑ ඒක හරියන්නේ නැහැ. නේද? අවුරුදු 92යි අම්මට. අවුරුදු 60යි පුතාට. දැන්ට අවුරුදු 5කට වැඩි. මට යන්න වුණා 3 මාසේ දානෙට. කාගේද? පුතාගේ යන්න හරියට. අම්මගේ නෙවෙයි පුතාගේ 3 මාසේ දානෙට යන්න වුණා. අවුරුදු 92ක් අම්මා පුතාව දැකලා තියෙනවා. දැන් මේ මරණ දවසේ නම් මට යන්න හම්බුනේ නැහැ. 3 මාසේ දානෙට ගියාම මේ අම්මා ඒ 3 මාසේ දාන වෙලාවේ අඬපු ඇඬිල්ල අවුරුදු 60ක් මේ දරුවව දැකලා තියෙනවා අම්මා නේද? පුතාට අවුරුදු 60යි කියන්නේ එහෙමනේ. එතකොට කියන්නකෝ දැන් 92ක් වෙලා එයාට වයස අඬනවා. දානි දවසෙත් අඬනවා. කෑගක අඬනවා. අනේ මගේ පුතා නැති වුණානේ කියලා. මගේ ජීවිත කාලෙම මට ඉතින් ඒක බලන් වුණානේ කියලා. දැන් එතකොට තව 10ක් ඉඳලා මැරුණා ඒත් අඬනවා. තව 15ක් ඉඳලා මැරුණා නා ඒත් අඬනවා. දැන් කවදා මැරුණා නන්ද අඬන්නේ නැත්තේ? තේරෙනව නේද? අන්න බලන්න අපේ පින්වත්නි හැම තැනකම තියෙන ඔන්න ඔය වගේ දේවල්. හරිද? අපි දුක් විඳිනවා හිතෙන්. හැබැයි යම් දෙයක් ගැන අපේ පින්වත්නි කලකිරුණොත් කලකිරිච්ච දේවල් අපි හුඟක් වෙලාවට බැහැර කරනවද නැද්ද? ළමයි ගැන පවා එහෙම කියනවන වෙලාවකට සමහර දෙමාපියෝ නරකම නරක නම් හිතුවක්කාර නම් නේද? සමහරවල් කියනවා මම මගේ එකෙන් අයින් කරලා දැම්මා නේද? කියන 3 මාසේ දානි දීලා ඔය කොල්ලව අපේ ගෙදරින් අපි අයින් කරලා දානවා කියලා එහෙම පවා කියනවා සමහර අය දෙමාපියෝ. ඒ තරමටම කලකිරිච්ච දේවල් තියාගන්න අපි ලෑස්ති නෑ නේද? අපේ පින්වත්නි කවුරු හරි අපිට මොන හරි දෙනවා. දීලා ආපහු ගන්නවා. ඒකල වෙන මොන හරි දෙනවා. ඒක දිලා ආය ටික දවසකින් ආපහු ගන්නවා. ආය වෙන මොන හරි දෙනවා. ආය ආපහු ගන්නවා. ආය වෙන මොන හරි දෙනවා. ආයෙත් දෙන්න හැදුවොත් අපි මොකද කියන්නේ? අනේ මේ ඔයා ඔක තියාගන්න. ඇයි? ඔයා ඔය දෙන දේවල් මට දැන් ඇති වෙලා තියෙන කියනවා. ඇයි? ඔයා කිසි දෙයක් දීලා මට තියාගන්න දෙන්නේ නැහැ. ඔයා දෙන දේ ආපහු ගන්නවා. ආපහු ගන්න දෙනව නම් මට ඒකෙන් ඇති වැඩක් නෑ කියලා කියනවද නැද්ද? කියනව නේද? අන්න ඒ වගේ මං අහනවා මේ අයගෙන් ජීවිතේට සතුටු වෙන්න එක එක දේවල් හම්බෙලා තියෙනවද නැද්ද? ගොඩක් දේවල් නේද? හම්බෙලා තියෙනවනේ. ඒ හැම දෙයක්ම හම්බෙලා තියෙන්නේ ආපහු ගණ්ඩ බලාගෙනද නැද්ද? ඔය ජීවිතේට හම්බෙලා තියෙන දේවල් ඔක්කොම ආපහු මේ ස්වභාව ධර්මයේ මිසින්ම ඇදලා ගන්නවද නැද්ද? නේද? දැන්ට කීයක් විතර ගත්තද? සමහර අය කිය අපේ අම්මවත් ගත්තනේ හාමුදුරුවනේ. මන් නොහිතපු වෙලාවක අපේ තාත්තව ගත්තනේ. කවුද හිතුවේ අපේ මල්ලිව ගනී කියලා අපිට ඉස්සෙල්ලා. නේද? මන් දන්න එක පුතෙක් ඉන්නවා මේ ළමයා එක වෙලාවක කඳුකර ප්‍රදේශයක. හරි මේ අය දන්නවා ඒ සිද්ධිය. පත්තරෙත් ගියා. නමුත් මෙයාව දන්නවා ඔන්න අපේ පින්වත්නි මේ ළමයා යනවා මහා වැස්සක වෙලාවක කඩේකට බයිසිකලෙත් අරගෙන මෝටර් සයිකලෙත් අරගෙන යනවා. කියලා ටිකක් වෙලා කඩේ ළඟ ඉඳන් ආපහු එනකොට ලොකු සද්දයක් ඇහෙනවා. ඊට පස්සේ මෙයා යනවා ගෙවල් පැත්තට. යනකොට අම්මත් නැහැ තාත්තත් නැහැ ඒ ළඟ හිටිය ඥාතිත් නැහැ ගේත් නෑ ඉඩමත් නෑ. ඔක්කොම එකවර ආපහු වරන්. මොකද්ද? ණය ගිහිල්ලා හරිද? ඔක්කොමත් එක ණය ගිහලා. අඩුම ගානේ එයාට ඇඳගෙන ඉන්න ඇඳුමයි බයිසිකලේ විතරයි ඉතුරු වෙන්නේ. හරිද? මොනවත් නැහැ. කබඩ් එකක්වත් නැහැ. අඩුම ගානේ ඉඩමවත් නැහැ කිව්වා. ඉඩමත් තිබ්බතර හොයන්නවත් නැහැ. හරි. ඉතින් මෙන්න මෙහෙම කොයි වෙලාවෙ ආපහු ගනීද කියලා දන්නෙත් නැහැ. නේද? කිසිම විදිහකින් අපිට හොඳයි එහෙනම් තව අවුරුදු 10කින් ආපහු ගන්නකො කියලා කිවිසුමක් ගහන්න පුළුවන්ද? මාව ගන්නවා නම් උදේවරුවක ගන්න ඕන හොඳ. වැඩට ගිහුණාට පස්සේ තමයි ගන්න ඕනේ. මට තාම මේ ඉඩම් වල වැඩ වගේක් තියෙනවා. නේද? දරුවන්ගේ වැඩ වගේක් තියෙනවා. අපේ යුතුයකම් වගේක් තියෙනවා තව කරන්න. ඉතින් මගේ දරුවෝනේ. ඒක නම් මාව දැම්ම නම් ගන්න බෑ වුණ. ඒ කිසිම කොන්දේසියක් හරියන්නේ නැහැ. වෙලාවක්, තැනක්, වයසක් නේද? ඒ මොකක්වත් බෑ. ඒ විතරක් නෙවෙයි. ඒක උඩ බලන්නකෝ. මේ වෙනකොට ජීවිතයේ එක එක දේවල් එකතු කර කර ඉන්න දේවල් එක පැත්තකින් ඒ වෙලාවේ නැති වෙනවා. නේද? ඊට අමතරව මරණයේදී ඔක්කොම නැති වෙනවා. දැන් එතකොට මේ මැරෙනව නේද? ඔක්කොම නැති වෙනව නේද? ඒකද කිසි දෙයකින් වැඩක් නැහැ නේද? දරුවන්ගෙන් වැඩක් නැහැ, ගෙවල් දොරවල් හදන එකෙන් වැඩක් නැහැ. ඔය කිසි දෙයක් වැඩක් නැහැ මැරෙනවනේ. එහෙමද කතාව? එහෙනම් දිනු වෙන්න ඕනෙත් නෑ නේද? ව්‍යාපාරයක් කරලා දිනු වෙන්න, හරිද? හොඳ දේවල් කරලා දිනු වෙන්න ඕනෙත් නැද්ද? ඕනේ නෑ නේද? මැරෙනවනේ. ඔන්න ඔය වගේ කතාවක් කියනවා සමහර අය. හරිද? ඒක හරියන එකක්ද? ඔව්. ඒක හරියනවා ලබන සතිය අනිවාර්යෙන් මැරෙනවා. නේද? කවුරු හරි කියනවා නම් ඔයාව අනිවාර්යයෙන්ම ලබන සතිය මැරෙනවා කියලා. ඔන්න ඔය තියෙන දේක් කාලා බීලා ඔන්න ඔය ඉන්න එකයි තියෙන. විභාග කරලා වැඩකුත් නැහැ, මොකක්වත් නැහැ. ලබන සතියේ අනිවාර්යයෙන්ම මැරෙනවා කියන්නත් බෑ, මැරෙන්න නෑ කියන්නත් බෑ. ඒක තමයි අත කතාව. මැරුණොත් නම් කමන්නේ නිකන් හිටියට. මැරුණ නැත්තම් මැරෙන්න තමයි වෙන්නේ. Tamange දියුණුව ඇති කරගත්තේ නැත්තම්. ඒකද බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරලා නෑ පින්වත්නි. හරිද? අනිත්‍යයි කියලා දිනු වෙන්න එපා කියලා දේශනා කරලා නැහැ. ගොඩාක් කට්ටිය කියනවා මේ අනිත්‍ය වගේ දේවල් අපේ ළමයින්ට උගන්වන්නත් එපා. එතකොට ඒ කට්ටිය කලකිරිලා කිසි දෙයක් කරන්නේ නැහැ කියලා. හරිද? අනිත්‍ය උගන්වන්න ඕනේ. එතකොට තමයි කරන දේ හරියට කරන්නේ. හරිද? ව්‍යාපාරයක් පටන් ගත්ත කෙනෙක්. සමහර අයගේ අදහසක් තියෙනවා පින්නදී මම අත ගහන කිසිම දෙයක් වරදින්නේ නැහැ කියලා. හරිද? ඒව කවදාකවත් මට වරදින්නේ නැහැ කියලා. ඒ නිකම්ම කියන්නේ අන්ධ විශ්වාසයක්. හරිද? එහෙම වරදින්නේ නැහැ කියලා හිතාගෙන කරන අයට එකපාරට මොකද වෙන්නේ? සමහර වෙලාවට කපාටම වරදිනවා. ඒ මොන ලක්ෂණයද? අනිත්‍ය ලක්ෂණය. හරිද? ඒක නැහැ කියලා හිතාගෙන වැඩ කරන අය ඒ වෙනසට ලෑස්ති වෙන්නේ නැහැ. හරිද? වෙනසට ලෑස්ති වෙන්නේ නැහැ. වෙනසට ලෑස්ති වුණා නම් වෙන විකල්ප හදා ගන්නවා. ආදරයෙන් පෙරදිලා සමහර අය දිවි නසා ගන්නවා. ඇයි ඒ? ඇයි ඒ කියලා හොඳට හිතන්න. තමන් ආදරය කරපු කෙනා තමන්ට ලැබෙන්නේ නැතුව ගිහිල්ලා අන්තිමට ලැබෙන්නේ නැතුව කියන තරහ වෙලා වෙන පැත්තක් බලාගෙන වෙන කෙනෙකුට ආදරය කරන්න පටන් අරන්. ඒකින්ද මැරෙනවා. ඇයි ඒ? එයා ආදරය කරන වෙලාවේ නිකන්වත් හිතුවේ නැහැ මේක වෙනස් වෙයි කියලා, මේක නැති වෙයි කියලා හිතුවේ නැහැ. හරිද? අර අවුරුදු 92 අම්මා අවුරුදු 60ක් පුතා ජීවත් වුණාම වක්වත් හිතුවේ නැහැ කවදාකවත් පුතා නැති වෙයි කියලා. ඒක බෑණෙක්ගේ හරි ආදරේ නැන්ද අම්මා මේ බෑණට. හරිද? දුවත් ඒ වගේමයි. මහා සම්පතක් විදිහට රකින්න හරි හොඳ ළමයෙක්. මෙයාගේ ඔළුවේ පිළිකාවක් ආවා. හරිද? ඇවිල්ලා දැන් හැම පැත්තකින්ම බෙහෙත් හේත් කරා. අන්තිමට වෛද්‍යවරු කිව්වා මේ තියෙන තත්ත්වයේ හැටියට පුළුවන් කමක් නැහැ. හරිද? ඒ හින්දා නිවසට අරගෙන ගිහිල්ලා දැන් මාස 6ක් 7ක් අවුරුද්දකට විතර කිට්ටු වුණා. නිවසට එක්කන් ගිහිල්ලා කණ්ඩ බොණ්ඩ දෙන්න දීලා ඉතින් බලා ගන්න ඉතින් පුළුවන් තරම් කල් කියලා. මොකද සල්ලි කර්මයක් කරන්න පුළුවන් තැනක නෙවෙයි මේක තිබුණේ. ඊට පස්සේ මෙයාලා සිංහල බෙහෙතුත් කරන්න පටන් ගත්තා. අන්තිමට මට සම්බන්ධ වෙන්න උනේ මලගෙදරට. හරි. ඒ දෙන්න අඬපු විදිහ ගැන මම මේ පොඩ්ඩක් කියන්න හදන්නේ. අනේ බලන්නකො හාමුදුරනේ කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා. හරියට මේ හදිසි අනතුරකින් මැරුණා වගේ. එයාලා දැඩි විශ්වාසක හිටියා මෙච්චර ලොකු ලෙඩක් හැදිලත් නේද? අපි නම් හීනෙකින්වත් හිතුවේ නෑ මෙයා මැරෙයි කියලා. බලන්න දැඩි විශ්වාසකින් එයා මැරෙන්නේ නෑ කියලා. හරිද? ඒක හින්දා එදා දවස වෙනකොට යාලට දරන්න බැරි තරම් දුකක් එනවා. අපේ හිත හරි නරකයි දන්නවද? අපේ හිත ලෑස්ති නෑ වෙනස පිළිගන්න. හරිද? මේ ලෝකේ හැම දෙයක්ම හැම වෙලේම වෙනස් වෙනවා. හැම දෙයක්ම හැම වෙලේම වෙනස් වෙන මේ ලෝකේ ඒ වෙනස පිළිගන්න අපේ හිත කැමතිද? කැමති නෑ. අපි දන්නවා වෙනස් වෙනවා කියලා. මම මේකට ලස්සන උදාහරණයක් කියන්නද? හොඳයි බලමු. මේ අය කියන්නේ මේ අයගේ සිත් වෙනස පිළිගන්න ලෑස්ති කියලාද? බලමු. හරිද? පරීක්ෂණයක් කරලා බලමු. කොච්චර වයසට ගියත් හැම වෙලේම නම් කියනවා නේද? කෝපයක් බිඳුනත් මොකද කියන්නේ? අනිච්චේ දුක්ඛේ අනාත්මේ කියලා. අපේ අම්මලා කියන ගංගොල අම්මලාට හොඳට පුරුදු වෙලා තියෙන්නේ. පොඩ්ඩක් තම මොකද කියන්නේ? අනිච්චේ අනිච්චේ කියනවා. කිව්වට හිතනම් ලෑස්ති නෑ ඕක පිළිගන්න. අනිත්‍ය භාවනාවත් කරන වෙලාවකට බලමු අපේ හිත ලෑස්තිද කියලා. ඔන්න බලන්න මේ උදාහරණේ කිව්වහම. හරිද? මම මෙතනින් බුලත් කොලයක් අරගෙන මේ පැන් කෝප්පේ ඔබලා මෙහෙම අල්ල ගන්නවා කියලා හිතන්නකෝ. දැන් වතුර බින්දුවක් තියෙනවා බුලත් නැට්ටේ. දැන් මේක තව චුට්ටකින් වැටෙන්න පුළුවන්. පුළුවන් ද බැයිද? එහෙම අල්ලගත්තොත් පුළුවන් ද බැයිද? ඔව්නේ නේද? කාට හරි හිතෙනවද ඕක වැටෙන්න පුළුවන් වුණාට වැටෙන්නේ නැහැ. අපෝ ඕක නම් වැටෙන්නේ නැහැ. ඕක නම් වැටෙන්නේ නැහැ කියලා හිතෙනවද? නෑ. මේ අය කියනවා වැටෙන්න පුළුවන්. මං අහන වැටෙන්න පුළුවන්ද? ඒතර කියනවා ඔව් වැටෙන්න පුළුවන් කියනවා. හැබැයි කාගේ හරි හිතක් කියනොත් ඒ කිව්වට ඕක වැටෙන්නේ නැහැ ඕක වැටෙන්නේ නැහැ කියලා කියනවද? නැහැ කියන්නේ නැහැ නේද? ජීවිතේ තන අග පිනි බින්ද වගේ කියලා අහලා තියෙනව නේද? හරි. ඒ මොකද එහෙම කියන්නේ? තව චුට්ටකින් තව පොඩ්ඩකින් අපේ ගෙදර ඉන්න මං කැමතිම කෙනා මැරුණා කියලා පණිවිඩයක් එන්න පුළුවන් ද බැයිද? නේද? පුළුවන් නේද? ආ ඔක්කොම කියනවා පුළුවන් කියලා. අපේ අම්මා මැරුණා කියලා සහෝදරයෙක් මැරුණා කියලා කවුරු හරි කෙනෙක් මැරුණා කියලා පණිවිඩයක් මේ දැන් එන්න පුළුවන් ද බැයිද? එන්න පුළුවන් නේ. ඒකනේ ඉතින් අනිත්‍යයි කියන්නේ නේද? ඒකනේ වෙනස් වෙනවා කියන්නේ. හා. හිත මොකද කියන්නේ උනාට? දැන් කටින් කියනවා ඔව්ව වෙන්න පුළුවන් එන්න පුළුවන් කියලා. හිත මොකද්ද කියන්නේ? ඒක වෙන්නේ නැහැ. ඔය කිව්වට පිස්සුද? අද නම් මැරෙන්නේ නැහැ. හෙට පිස්සුද හම්දුරනේ නේද? ඈ අනිද්දා වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. තව මාසෙකින් අපෝ වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. අවුරුද්දකින් අවුරුදු 10කින් 15කින් 20කින් නෑ නෑ ඒත් වෙන්නේ නැහැ. අන්න බලන්න අපේ හිත මේ ලෝකේ තියෙන ඇත්ත පිළිගන්න ලෑස්ති නෑ. Tamanට කාගෙන් හරි ආදරයක් ලැබෙනකොට ඒක වෙනස් වෙනවා කියලා පිළිගන්න කැමති නෑ. පුංචි පුතා වෙනස් වෙනවා කියලා පිළිගන්න අම්මා කැමති නෑ. තාත්තා කැමති නෑ. හරිද? නමුත් ඒක වෙනවද නැද්ද? දැන් අපි වෙනවා කියලා දන්නවා. හරිද? වෙනවා කියලා දන්නවා. හැබැයි ඒක අපේ හිත පිළිගන්න කැමති නෑ. දැන් මොකද කරන්නේ? හිත පිළිගත්තොත් අපේ පින්වත්නි අපිට වෙනස සිද්ධ වෙනකොට ලොකු දුකක් එන්නේ නෑ. ඇයි? තණ්හාවෙන් අපි බලාපොරොත්තු තියන්නේ වෙනස් වෙනවා කියලා දන්නවනේ. ආපහු ගන්නවා කියලා දන්නවනේ. නේද? අන්න එතකොට කලකිරෙනවා. ඒ වෙනසෙහි කලකිරෙනවා. ඒ වෙනස නිසා තමයි දුක් ඇති වෙන්නේ. ඒ වෙනස නිසා දුක් ඇති වෙනවා කියලා දැනගෙන කලකිරෙන්නේ දුක්වල. ආයෙනම් මං දුක් විඳින්න ලෑස්ති නෑ. ලොකු කොල්ලා හින්දා දුක් විඳ හොඳටම ඇති. හරිද? අම්මේ කල්පනා කරන්න ඕනේ එහෙමයි. ආයෙත් මන් දුක් විඳින සංසාරේවත් මේ විදිහ දුක් විඳින්න මන් ලෑස්ති නෑ කියලා කිව්වට බෑ නේද? සමහර අය වයසට යනකොට එහෙම කියනවා. කිව්වට බෑ කියලා මොකද්ද කරන්න ඕන? හිත හදන්න ඕනේ. හරිද? හිත හදාගෙන ජීවත් වෙනකොට අපේ පින්වත්නි ලෝකෙ මොන වෙනස වුණත් Tamanට කෙලින් ඉන්න පුළුවන්. හිත කෙලින් තියාගන්න පුළුවන්. කැමති නැද්ද එහෙම ඉන්න? මේ තියෙන මේ ශරීර වලට විඳින්න තියෙන දුක්ඛන්දරාව මදිවට. හරිද? හිතටත් සැරෙන් සැරේ විඳින්න තියෙන දුක්ඛන්දරාව මදිවට. ගහෙන් වැටිච්ච මිනිහට ගොණ අයින්නවා වගේ. එක ගොණෙන් නෙවෙයි පොලිමක් අන්නවා වගේ. නේද? පරණ සිද්ධි ඇවිල්ලා එක දිගට නැවත සිත රිද්දනවද නැද්ද? එපා වෙනවා එතකොට. නේද? තීත්ත වෙනවා. මේ අයම කියනවා මට දැන් හරි මහන්සි කියලා. ඇයි? හිත හරියට රිද්දවනවා පරණ දේවල් ඔක්කොම ඇවිල්ලා. ඒ ඔක්කොම එහෙම වෙන්නේ අපේ පින්වත්නි පරණ දේ වෙනස් වෙන්නේ නැහැ. එදා මම හිතුවා වෙනස් වෙන්නේ නැහැ කියලා වෙනස් වෙච්ච හින්දා තමයි ඔය රිදිලි ඔක්කොම එන්නේ. එදාම හිතුවනම් අපි වෙනස් වෙනවා කියන හැඟීම අවබෝධය අර බුලත් කොලේට වතුර බින්දුව ගත්තාම වැටෙනවා වගේ හැඟීමක් දැන් අර ඒක වෙන්නේ නැහැ කියලා අපේ හිත පිළිගත්තේ නැහනේ. හිතට ඒක පිළිගන්න මම කලින්ම ලෑස්ති කරලා තිබ්බනම් අපේ පින්නන්ත අයගෙන් මම අහනවා ප්‍රශ්නයක් ආපුවාම දුක් වුණා කියලා. Tamanටවත් ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන කෙනාටවත් වෙනත් කාට හරිවක්වත් ලාභයක් තියනවද? ලාභයක් තියනවද? නෑ. ප්‍රශ්නයක් ආපුවම සතුටින් හිටියා කියලා. හරිද? කාට හරි පාඩුවක් තියනවද? මගේ ජීවිතේට ගොඩාක් ප්‍රශ්න එනකොට මං සන්තෝෂයෙන්ම මගේ හිත කෙලින් තියාගෙන හිටියොත් ඇත්තටම ඒවට මුණ දෙන්න පුළුවන්ද බැයිද? ඒවට හොඳින් මුණ දෙන්න පුළුවන්. කඩාගෙන වැටුනොත් මොකුත් කරන්න බෑ. ඒක හින්දා මේ හිතට මේ පාඩම කියලා දෙන්න වෙනවා. මේ හිත ඇතුළට මේ පණිවිඩය දෙන්න වෙනවා. හිත කැමැතිම නැහැ. ඕක ගන්න කැමැතිම නැහැ. හරිද? ළමයෙක් ගෙදරින් එළියට යනකොට ඔන්න සාක්ෂි. ළමයා නිකන් හරි කිව්වොත් මං යනවා අත්තම්මේ. හරිද? මං යනවා කිව්වොත් මොකද කියන්නේ අනිත් පැත්තට? පිස්සුද? ඔහොම කියලා යන සිතක් තියනවද? මොකද්ද කියලා යන්න කියන්නේ? ගිහිල්ලා එනවා කියලා යන්න කියනවා. වචනේවත් කියනවට කැමති නෑ අඩුම ගානේ. නේද? ඇත්ත නම් යනකොට කියලා යන්න ඕනේ මොකද්ද? මැරුණ නැත්තම් එන්න. නේද? යන ගමන ඇත්තම කතාව නම් එනකන්වත් විශ්වාසයක් තියනවද? නේද? ඔන්න මෙන්න මේ වගේ වුණොත් හිත මේ බලන්නකෝ. ඔන්න අපි හිතමුකෝ අපි යනවා යම් ප්‍රදේශයකට වටින බඩු ටිකුත් අරගෙන. බඩු ටිකුත් අරගෙන ගිහිල්ලා ගයක් මාරු කරන්න යනවා කියන්නකෝ. දැන් දොරවල් වහගන්න මොකුත් තාම බෑ. ඔන්න ඒ පැත්තේ කට්ටිය කියනවා මේ හරියට හොරු ඉන්නවා කියලා. දැන් මොකද කරන්න වෙන්නේ? එළි වෙනකන් කට්ටිය මාරුවට රකින්න වෙනවා බඩු ටිකයි. හොරුවරන් ඇයි දන්නේ නැහැ කියලා. දැන් මටත් හම්බ වෙනවා පය දෙකක් විතර නිදි මරාගෙන මාරුවට බෙදාගෙන අපි ඇහැරෙමු කියලා. මට මගේ වෙලාවේ නිින්ද යනවා. හරි නිින්ද ආගෙනට මොකද හිතෙන්නේ? නිින්ද ගිහිල්ලා ඇහැරෙනකන් නේද? බඩු ටික තියෙයිද දන්නේ නැහැ කීකේ නිදි කිර ඉන්නවා. අමාරු එහෙම හිතෙනවා. නිින්ද යගෙනදී එහෙම හිතෙනවා. නේද? ඇහැරිලා බලනවා. නිින්ද ගින් ඇහැරෙනවා මගේ වෙලාවේ. ඇහැරිච්ච ගමන් බලනකොට බඩු ඔක්කොම තියෙනවා. මොකද්ද හිතෙන්නේ? යන්තම් තියෙනවා. නේද? ඔය ගන්න හුස්ම Tamanට අයිතිද? මන්ද හුස්ම ගන්නෙ? මමද ගන්නෙ? නෑ නේද? මන්ද ගන්නෙ? මම නම් හුස්ම ගන්නෙ. Taman නම් හුස්ම ගන්නෙ පින්නත් නෙමෙලහට මැරිලා ගොඩක් කල්. ඇයි? ඔය තියෙන වැඩ හැටියට ඒක අමතක වෙනවා අනිවාර්යයෙන්ම. එහෙනම් මේ හුස්ම තියෙනකන් ජීවත් වෙනවා. එතකොට මේක මගේ වැඩක්ද? නෑ. ඊයේ පෙරේද ආරංචි වුණා දෙන්නේ තුන් දෙනෙක් හුස්ම හොරු අරන් ගිහින් කියලා. ඊට පස්සේ අපිත් ගිහිල්ලා ඉතින් නේද පෙට්ටිය වටේ කරගිලා හැම ආවා. හරිද? කොයි වෙලාවේ මේක කොයි මොහොතක අරගෙන යයිද කියලා කවුරක්වත් දන්නේ නෑ. මෙතන ඉන්න එක්කෙනෙකුට හරි හිතලා තියනවාද? නින්ද යාගෙන එද්දී උදේ වෙනකන් ඉඳීද දන්නේ නෑ. උදේ වෙනකන් ඉඳීද දන්නේ නෑ කියලා හිතලා තියනවාද? හුස්ම වැටෙයිද දන්නේ නේද? උදේ ඇහැරෙනකොට හිතලා තියනවාද? යන්තම් ඉන්නව. නේද? ඇත්ත ඒකද නැද්ද? එහෙමවත් අඩුම ගානේ හිතෙනවා නම් පින්වත්නි, ඉඩම් එක්ක ඔච්චර රණ්ඩු වෙන්නේ නෑ. හරිද? ඔච්චරම හිතවල ඊර්ෂ්‍යාව එන්නේ නෑ. ක්‍රෝධය එන්නේ නෑ. අනිත් අයට නරක වැඩ කරන්නේ නෑ. හිංසා කරන්නේ නෑ. පරම්පරා ගානකට හොරකම් කරන්නේ නෑ. නේද? අඩුම ගානේ ඔය වගේ හැඟීමක්වත් කෙනෙකුට තියෙනවා නම් එහෙනම් මේ රටේ සියලුම නිලධාරීන්ට විශේෂයෙන්ම ඔන්න ඔය හැඟීම උගන්වන්න ඕනද නැද්ද? ඒසොට හොරකම් කරන්නේ නේද? ඇයි උදේ වෙනකන් ඉඳීද කියලා දන්නේ නැහැ. කියද්දි නම් ගියයි. හැබැයි හැඟීම නැහැ. එහෙනම් මේක හැදුවොත් පින්වත්නි අපිට ඉස්සරහදී වටේ පිටේ වෙනස්කම් වෙනකොට බොහොම ස්ථාවර හිතකින් මුණ දෙන්න පුළුවන්. මම දැනගෙන හිටියේ. මම දැනගෙන හිටියේ. මම දන්න කෙනෙක් හිටියා, ගොඩක් දන්න කෙනෙක්. ඒත් මං පැවිදි වෙනකොට ගොඩාක් විරුද්ධ වුණා. ඥාතියෙක්. හරිද? විරුද්ධ වෙලා අන්තිමට පැවිදි වෙලා අවුරුදු 7ක් 8ක් යනකොට මෙයාට අංශභාගය හැදලා එකතන වුණා. හොඳ විදායක ශ්‍රේණිය රැකියාවක් කරපු කෙනෙක්. මං ගියා බලන්න. එදත් කියන්නේ මොකක්ද දන්නවද? අනේ මට මෙහෙම වුණානේ, මං කොහොම හිටිය කෙනෙක්ද? හරිද? දැන් මං කොහොමද වාහනේ එලවන්නේ? දැන් මං කොහොමද යාළුවොත් එක්ක යන්නේ එහෙට මෙහෙට? මොන බලන්නකො. ඒක තාමත් හිතන්නේ අර හිටපු විදිහටම ඉන්න ඕන, හිටපු විදිහටම ඉන්න ඕන කියලා. හරිද? එහෙනම් මේ දේවල් දැනගෙන වාසය කිරීම අපේ පින්වත්නි ඍණාත්මක දේවල් නෙවෙයි. මාව අසනීප වෙන්න පුළුවන්. මං ඒකට මුණ දෙන්න ඕනේ. නේද? ඒක හිතට ඒ පණිවිඩය අපි හරියට දීලා තිබුණොත් වෙනස් විය හැකි. එච්චරයි. නොවෙන්නත් පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නෑ. නොවෙන්නත් පුළුවන්. හැබැයි වුණොත් මම සූදානම් වෙලා තියෙන්න ඕන. අන්න ඒකට සූදානම් වෙන්න නම් මේකේ ස්වභාවය දැනගන්න ඕනේ. ඒ ස්වභාවය දැනගන්න කට්ටිය පින්වත්නි, ඒ ස්වභාවය දැනගත යුත්තේ හිත කෙලින් තියාගෙන ජීවත් වෙන්න. හරිද? ඒකෙන්ද මේ හිතට පණිවිඩේ දී ගන්න නම් කරන්න ඕන දෙයක් තියෙනවා. මේ බලන්න. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. හරිද? යම්කිසි කෙනෙක් නුවණින් පසක් කරගන්නවා, හරියටම දැනගන්නවා සියලු සංස්කාරයන් අනිත්‍යයි. ඒක වෙනස් කරන්න කාටවත් බෑ. නේද? හැම වෙලේම මේ ශරීරය වෙනස් වෙනවා. නේද? හිත වෙනස් වෙනවා, වේදනාවල් වෙනස් වෙනවා, සංඥාවල් වෙනස් වෙනවා. ආදරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, තරහ, වෛරය මේ ඔක්කොම වෙනස් වෙනවා. කාගේවත් හිතක වෛරයක් එක දිගට තියෙන්නෙත් නැහැ. වෙනස් වෙන ඔක්කොම. මේක සංස්කාර වශයෙන් යම්කිසි කෙනෙක් දැනගත්තොත් තේරුම් ගන්නවා මේක වෙනස් වෙන්නේ නැහැ කියලා. හිතපු අයට පුදුමාකාර දුකක් හැමදාම විඳින්න වෙනවා. දුකක් විතරයි, බයනුත් ඉන්න වෙනවා. ඇයි? දැන් නැති වෙයි දන්නේ, දැන් නැති වෙයි දන්නේ, මොනවා වෙයි දන්නේ. කෝ දැන් ඉස්කෝලේ ඉරලා තාම ආවේ නැහැ කිය කිය කොච්චර වෙවුලෙවුලද ඉන්නේ. නේද? ඒ වෙලාවට ආරක්ෂාව සඳහා කරන්න ඕන දෙයක් කරනවා මිසක්කා නේද වෙවුලෙවුල හිටියා කියලා වැඩක් තියනවද? නෑ. ගිනි තියාගෙන ජීවත් වෙනවා වගේ මේවා මේ නැති වෙයි වෙනස් වෙයි කියලා ගිනි තියාගෙන වගේ ජීවත් වෙනවා. අපරාධ දුක් විඳින්නේ. හරිද? මේ පණිවිඩය දෙන්න ඕන. මේක දුන්නොත් අපේ පින්වත්නි අපේ හිතම කල්පනා කරනවා. මේක දැක්ක අය, තේරුම් ගත්ත අය දුක් විඳිලා හරියන්නේ නැහැ. අන්න ඒ සංස්කාරයන් අනිත්‍යයි කියලා දැනෙච්ච අයට තමයි අපේ පින්වත්නි ඔන්න ඔය දුක් වලින් අයින් වීමේ, හිත පිරිසිදු කිරීමේ වැඩපිළිවෙල. යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. ඒකමයි කෙලෙස් වලින් සිත පිරිසුදු කිරීමේ දුක් නැති කිරීමේ වැඩපිළිවෙල වෙන්නේ. ඔය සංස්කාරයන් අනිත්‍යයි කියලා පණිවිඩේ හරියට හිතට දෙන්න ඕනේ. දැන් මොකද කරන්නේ? දැන් ගැටලුවක් එන්න ඕන කොටම. අනිත්‍යයි කියලා දන්නවද නැද්ද? හා දන්නේ නැද්ද? සියලු දේ වෙනස් වෙනවා කියලා දන්නේ නැද්ද? දන්නවා. ඒක හරියට දැනගත්තොත් මගේ හිතට අනාගතේ එන්න තියෙන දුක් අඩු වෙනවද නැද්ද? මම දැනගත්තට බෑ මගේ හිතට මේක දැන් පිළිගන්නවන්න ඕනේ. පිළිගන්න ගන්නට ගන්න ඕනේ. හරියටම ප්‍රශ්නේ දැන් මං කියන්න යන්නේ තේරුම් ගන්න. අනිත්‍යයි කියලා දැන ගැනීම මට යහපතක්ද අයහපතක්ද? ඒක යහපතක්. සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. හරියට හොඳ යාළුවෙක් වගේ. හරිද? අපි එහෙම හිතමුකෝ. මගේ හොඳ මට යහපත ගෙනත් දෙන යාළුවෙක් වගේ තමයි අනිත්‍ය සංඥාව ඇති කර ගැනීම. හරි ව්‍යාපාරයක් කරන කෙනත් ඉතින් සාර්ථක ව්‍යාපාරය කරගෙන යනවා. හැබැයි දන්නෝ වෙනස් වෙන්න පුළුවන් මේක. නැති වෙන්න පුළුවන්. එහෙනම් විකල්පත් හදාගෙන තියෙන මේවා මෙහෙම වුණොත් මෙහෙම කරන්න ඕනේ කියලා විකල්පත් හදාගෙන තියෙන. ජීවත් වෙන්න විතරක්. හරිද? එහෙනම් අනිත්‍යය කියලා දැන ගැනීම මට යහපතක්. අපි හිතමුකෝ ඒක මගේ හොඳ යාළුවෙක් කියලා. මම මේ යාළුවාගෙන් යහපතක් ඇති කරගන්න ඕන හින්දා මම මේ යාළුවා ගෙදර අරන් එන්න හදන්නේ. හැබැයි අපේ ගෙදර ඉන්නවා දඩෝරි බල්ලෙක්. හරිද? දැන් මේ යාළුවාව මේ ගෙදර ඉන්න බල්ලා අඳුරන්නේ නැහැ. දැන් යාළුවා එක්ක මම ගෙදර එනකොට බල්ලා මොකද කරන්නේ? යාළුවා පිළිගන්න ලෑස්තිද? නෑ. හැම වෙලෙම කරන්නේ මොකද්ද? බොරනවා. මෙයා මෙහෙ ගේන්න එපා. මෙයා හරියන්නේ නැහැ. මෙයා හරියන්නේ නැහැ. පිස්සුද මෙයා ගෙනාවද මෙයා මොකටද ගෙනාවේ කිය බල්ලා මොකද කරන්නේ? දිගටම බොනවා. හරියට කවුරු වගේද? අනිත්‍ය ගැන කියලා දුන්න අපි ඉස්සෙල්ලා ජීවිතේ තනාග පිනිබින්ද වගේ කියලා. නේද? අපි නම් කිව්වා මොකද්ද? ඔව් 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 ඕක වැටෙන්න පුළුවන්. එතකොට කිව්වා ඔව් ඔව් මේ මගේ හිතවත් කට්ටිය මැරෙන්න පුළුවන්. දැන් පණිවිඩේ එන්න පුළුවන් කියලා. එහෙම කිව්වා. නේද? ඒක අපි කිව්වට හිත මොකද කිව්වේ? පිස්සුද? එහෙම මැරෙන්නේ නැහැ. හෙට මැරෙන්නෙත් නැහැ. ලබන සතිය මැරෙන්නෙත් නැහැ. ඊළඟ අවුරුද්දේ මැරෙන්නෙත් නැහැ. එහෙනම් හිත පිළිගන්න ලෑස්ති නැහැ. කවුරු වගේද? කවුරු වගේද? එතකොට මගේ හිතවත් කෙනා මං එකන් එන්න හදනකොට පිළිගන්න නැතුව ගෙදර ඉන්න දඩෝරි බල්ලා වගේ අපේ හිත. හරිද? තේරෙනවද? ඒ වගේද නැද්ද? පිළිගන්න කැමතිද? නේද? ඇත්ත පිළිගන්න කැමති නැහැ. හරි? ඒක නිසා දැන් මට ඕන කරනවා මේ යාළුවාව ගෙදර එක්කගෙන. මොකද ඉතින් හොඳ කෙනෙක් නම් ගෙදර එක්කන් එන්න එපා. බල්ලව මෙල්ල කරගන්න මම මොකද කරන්න ඕනේ? ඒකව කූඩුවට දැම්මත් බුරනවා මොනවා කරත් බුරනවා. එහෙනම් මට සිද්ධ වෙනවා පොඩි වැඩක් කරන්න. මොකද්ද? බල්ලා බුරද්දිම එක්කන් එන්න එපා කියද්දිම කෑ ගහද්දිම දවස් 10ක් 15ක් 20ක් මොකද කරන්න ඕන? මේ යාළුවව ඒක දිගට එකන් එන්න ඕන. ගෙදර බල්ලට පේන්නම. හරිද? එහෙම පේන්නම එකන් ආවොත් එක දිගට ටික දවසක් යනකොට ওই විදිහට බල්ලා මොකද කරන්නේ? බල්ලා පිළිගන්නවා ඒ මට යහපතක් කරන්න එන කෙනෙක් කියලා. එහෙනම් බල්ලා පිළිගන්න නම් මොකද කරන්න ඕනේ? දැන් කියන්න ඕනේ. එක දිගට එපා කියද්දි බෑ කියද්දි එකන් එන්න ඕනේ. හරිද? මරණ සතිය වඩනවා කියන්නේ මොකද්ද? කට්ටිය ඇවිල්ලා මේ බණ මඩුවට ඇවිල්ලා නේද? පොයේ දවසේ මොකද කරන්නේ? මරණ සතිය වඩනවා. ජීවිතය අනිත්‍යයි, මරණය අනිත්‍යයි, ජීවිතය අනිත්‍යයි, මරණය අනිත්‍යයි, ජීවිතය අනිත්‍යයි, මරණය අනිත්‍යයි 108යි, ජීවිතය අනිත්‍යයි, මරණය අනිත්‍යයි 216යි, නව ගුණ වලක් එහෙම ගැන කරනවත් දන්නේ නැහැ. නේද? හැබැයි එහෙම කරාට හිත පිළි අරන් නැහැ. එහෙම කියෝ හිටපු අය තමයි අර 92 අම්මත්. හරිද? හිතට පිළිගන්න නම් මොකද කරන්න ඕනේ? ජීවිතය අනියතයි, මරණය නියතයි කියන හැඟීම ඇති වෙන විදිහට හිතට නැවත නැවත මරණය මතක් කරන්න ඕනේ. අනිත්‍ය කියන එක හිත පිළිගන්න නම් මොකද කරන්න ඕන? මරණය කියන්නේ අනිත්‍ය ලක්ෂණයක් නේ ලොකෝ. නේද? මේ මරණය වගේම එහෙම නැත්තම් අනිත්‍ය ස්වභාවය වෙනස් වෙනවා කියන එක හිත බෑ කියද්දිම මගේ දරුවා වෙනස් වෙන්නේ නැහැ කියලා මගේ හිත කියද්දිම මම මොකද කරන්න ඕන? වෙනස් වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා, නැති වෙනවා කියලා මෙනෙහි කරන්න ඕන. අහවල් ආදරය වෙනස් වෙන්නේ නැහැ කියලා මගේ හිත කියද්දිම බල්ලා පුරනවා නේද? මං කියනකොට ඔව් මට ලැබිලා තියෙන මේ ආදරය මේ දිව්‍ය ලෝකයෙන් හම්බුණා මටමයි හම්බුනේ මගේ අම්මේ කියලා හිතාගෙන නේද අරක වැළඳගෙන නේද ඕන දෙයකට මම ඔට්ටුයි කියලා එහෙම දත් මිටි කාගෙන ඉන්න වෙලාවක මං ලෑස්ති වෙනවා කියන්නේ මේක තව දවස් කීපයකින් වෙනස් වෙන්න පුළුවන් අවුරුද්දකින් වෙනස් වෙන්න පුළුවන් මේක නැත්තරම නැති වෙන්න පුළුවන් කියලා මම කියන්න හදද්දි මගේ හිත බුරනවා මට කොහොමද බුරන්නේ පිස්සු කියන්න එපා මේක වෙනස් වෙන්නේ නැහැ කවදාකවත් කියලා එහෙම කියද්දිම වෙනස් වෙන ලක්ෂණ ගැන හිත මොකද කරන්නේ මේක වෙනස් විය හැකි මේක වෙනස් විය හැකි ලොවේහි කිසිවක් එක දිගට තිබී නැත සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් වෙනස් වුණා නේද බුදුරජාණන් වහන්සේත් මාර්යා ඉදිරියේ ආයු සංස්කාර අතහැරියා එන මං වගේ කෙනෙක් කෙරෙහි කවර කතාවක්ද හරිද අයිනකට වෙලා පැත්තකට වෙලා මේ හැඟීම වර්ධනය කරන්න ඕනේ හැඟීමක් අනිත්‍ය කියන්නේ හැඟීමක් චේතනාවක් අපේ පින්නන්තයාගේ මම මෙහෙම අහන්නම් දරදා මාලිගාව නැත්තම් මං මෙහෙම කියන්නම් මහනුවර කියද්දිම මොකද්ද මතක් වෙන්නේ දල්දා මාලිගාව මතක් වෙනවා. අනුරාධපුරේ කියද්දි මොකද මතක් වෙන්නේ? හොරුවන්නලිසෑය මතක් වෙන්නේ. ඇයි දන්නේ නැහැ. අනුරාධපුරේ ගැන අපි මතක් කරන හැම වෙලාවකම මතක් කරලා තියෙන රුවන්නලිසෑය හෝ ජයශ්‍රී මහබෝධින් වහන්සේ සමගමයි. නේද? මහනුවර ගැන මතක් කරනකොට හැම වෙලේම මතක් කරලා තියෙන දල්දා වහන්සේ නැත්නම් දල්දා මාලිගාවත් එක්කමයි මතක් කරලා තියෙන්නේ. අපි අපේ දරුවා ගැන මතක් කරද්දී ආදරය ගැන මතක් කරද්දී ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන ගැන මතක් කරද්දී හරිද අනිත්‍යයත් එක්ක මතක් කරලා තිබ්බොත් හරිද වෙනස් වෙනවා කියන එකත් එක්ක මතක් කරලා තිබ්බොත් අපේ පින්වත්නි මොකද වෙන්නේ අන්න බලන්න ඒක මතක් වෙනවද නැද්ද අන්න ඒක මතක් වෙනවා නම් අපේ හිත තණ්හා සහගත බලාපොරොත්තු තියන්නේ නැහැ. තණ්හා සහගත බලාපොරොත්තු තිබ්බොත් තමයි මගේ හිත අනාගතය දක්වා මේ වර්තමානයේ තියෙන දේවල් වෙනස් වෙන්න දෙන්නේ නැහැ. බලමු වෙනස් වෙලා. හා බලමු කියලා මේ නේද? එහෙම කොහෙද කියලා මගේ හිත එහෙම කියනවා. එහෙනම් නැවත හරිද? අහලා තිනව නේද? මරණය ගැන අපිට කියන්නේ මරණානුස්සති කියලා. අනුස්සති කියන්නේ මොකද්ද? නැවත මෙනෙහි කරන එක. හරිද? එතකොට නැවත මෙනෙහි කරනවා කියන එක අපි මොකක්ද ඒ කරන්නේ බලන්න පින්වත්නි තරහ ගිය වෙලාවක. බැරි වෙලාවකවත් අපි ඒ තරහ නැවත මෙනෙහි කරොත් මොකද වෙන්නේ? තරහ අඩු වෙනවද වැඩි වෙනවද? තරහ වැඩි වෙනවා. නේද? ඔය වැඩ කර ඉන්න ගමන් මොකද කරන්නේ? තරහෙන් මෙනෙහි කරනවා. කාත් එක්ක හරි තරහ ගිහිල්ලා වැඩ කර ඉන්න ගමන් තරහෙන් මෙනෙහි කරනවා. හරි. එහෙම නැතුව මේ වගේ අයිනකට ගිහිල්ලා පුටුවක් උඩ ඉඳගෙන කවුරුත් නැති තැනකට ගිහිල්ලා දත් මිටි කාගෙන මට මෙහෙම කිව්වා මට මෙහෙම කරා කියලා තරහෙන් මෙනෙහි කරනවා. ඔය දෙකෙන් කෝකෙන්ද වේගෙන් හැංගීම වැඩි වෙන්නේ? හරි ඉඳගෙන මෙනෙහි කරොත් නේද? ඒ වගේ මට අනිත්‍ය හැඟීම මරණය ගැන හැඟීම හිතට ඉක්මනට දෙන්න ඕනේ. ඇයි? මොකක් හරි එකක් වුණොත් එතකොට දුකක් නෑ. ඒක දැනගෙන ජීවත් වීම වටිනවා කියලා දැනගෙන මේක ඉක්මනට කරගන්න ඕන නම් මම මොකද කරන්න ඕන? වැඩ කරන ගමන් එක ඒවා කරන ගමන් වෙනස් වෙනවා කියලා මෙනෙහි කරන එක පැත්තකින් තියලා ඒකත් කරන ගමන් ඉන්නකො මම මේක ඉක්මනට හදා ගන්නම් කියලා මොකද කරන්නේ? රුක්ක මූලයක්, අරඤ්‍යයක්, ශුන්‍යාගාරයක්, කරදර නැති තැනකට ගිහිලා හොඳට උඩුකය ඍජුව තියාගෙන සියලුම දේ ඇති වෙන සියලුම දේ වෙනස් වෙනවා නැති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා මගේ දරුවා ඇති වුණා වෙනස් වෙනවා නැති වෙනවා මගේ ශරීරය මගේ හිත මොනවද මේ ලෝකේ තියෙන්නේ පින්නත්දී හැම එකක් ගැනම මෙයා වේගෙන් මොකද්ද මෙනෙහි කරන්නේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා එහෙම වේගෙන් හැමදේම එක තැනකට වෙලා මෙනෙහි කරොත් මොකද වෙන්නේ අර බල්ලා ඉක්මනට පිළිගන්නවා හැම වෙලේම මේ මනුස්සයා ගෙදර එක්කන් ආවන්නේ නේද අන්න ඒ වගේ අපේ හිත ටික ටික මේකට පුරුදු වෙනවා වේගෙන් පුරුදු වෙනවා ඒ හැඟීම ඇති වෙනවා ඒකට මොනවා කරනවා කියලාද කියන්නේ ඒක තැනකටලා ඉඳගෙන ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා ඇතිවීම වෙනස් වීම නැතිවීම කාරණා සහිතව මෙනෙහි කරනවා වචන තුන නෙවෙයි තමන්ගේ දරුවා ගැන දරුවාව අරගෙන සිහියට එයාව වෙනස් වෙන අම්මාව අරගෙන සිහියට අම්මා මාගේ ලෝකයේ ඇති වෙච්ච ඊට පස්සේ මම දකින්න හැම වෙලේම වෙනස් වෙලා කොයි වෙලාවෙ හරි නැත්තරම නැතිලා මේ මහ පොළොවට පස් වෙලා යනවා. ඉතින් ආයේ බව මෙනෙහි කරනවා. හරිද? ඒ විදිහට මෙනෙහි කරපුවාම වේගෙන් මොකද වෙන්නේ? ඇතිවීම වෙනස් වීම නැතිවීම ගැන හැඟීම් ඇති වෙනවා. මරණය ගැන හැඟීම් ඇති වෙනවා. ඊට පස්සේ ඒ හැඟීම් මොකද වෙන්නේ? එන්න වැඩි වෙනවා. අන්න ඒක වැඩි වුණාම අපේ පින්නත්නේ මොකද වෙන්නේ? සාමාන්‍ය ජීවිතයේ අපිට මොනවා හරි ලොකු දේවල් ලැබෙනකොට ඒවත් එක්ක පොඩි සංඥාවක් හිතට එනවා. අපේ හිත කියනවා ඔය මොන දේ ලැබුණත් ඒව ලැබුණ දේම ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒව ලැබුණ දේන් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒවත් එක්ක හැප්පෙන්න මැරෙන්න යන්නේ නැහැ. ලැබෙන්න පෝ කියලා ගැටෙන්න යන්නේ නේද? දන්නවනේ ඇලීම් ගැටීම් අයින් කරගන්නයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තින් ගැටෙන්න යන්නෙත් නෑ හම් වෙන දෙයක් හම් වෙනවා ඒක හරි නමුත් ඇලෙන්න යන්නෙත් නෑ හද ඇලෙන ස්වභාවය අයින් වෙනවා ලෝකේ තියෙන දේවල් ඕනම දෙයක් අරගෙන අපි පින්නත් නේ තදින් මෙහෙම අල්ලගත්තා කියලා කවුරුන් හෝ කෙනෙක්ව හරි වස්තුවක් හරි මොන දේ හයියෙන් අල්ලගත්තා කියලා වැඩක් වෙන්නේ නෑ මොනවා වගේද වක්කඩේ හංගපු අකුරු වගේ හරිද? ඒවා අල්ලන් ඉද්දිම දිය වෙලා යනවා. ඉතින් ඒ ඇත්ත දැනගෙන ජීවත් වෙනකොට හිත පෑරෙන්නේ නැහැ. එහෙම අයට හරි ලොකු සහනයක් තියෙනවා. මොකක්ද? යම් දෙයක් වෙයි කියලා බයක් නැහැ. හරිද? යම් වෙනසක් වුණා කියලා දුකක් නැහැ. අනිත් අයටත් උදව් කරගෙන අපූර්වට ජීවත් වෙන්න පුළුවන්. ඔව්ද නැද්ද? අසනීපයක් වුණාම එයා අනිත් අය එනවා බලන්න ඇවිල්ලා හරියට කම්පා වෙනවා කම්පා වෙලා ඉතින් යාර කියනවා අනේ බලන්න කොහාට වෙච්ච දේ අනේ ඉතින් මේක තමයි හැටි හරි සන්තෝෂයෙන් මෙන් ඇඳට වෙලා ඉන්නවා එක තැන් වෙලා ඉන්නේ හරි සන්තෝෂයෙන් ඉන්නවා මේක ඇත්තක් හරිද රේරුකාණේ චන්දවිමල මහා ස්වාමීන් වහන්සේ අවුරුදු 90 ගාණක් වෙලා ඉද්දී ඇඳේ අපවත් වෙන්න කිට්ටු වෙලා පණ අදිනවා ගෝල ස්වාමීන් වහන්සේට කියනවා මේකට තමයි පණ අදිනවා කියන්නේ. හරිද? මෙන්න මේකට තමයි පණ අදින කවන්නේ කියලා කිසිම ගාණක් නැහැ කියනවා. ඒ කියන්නේ ඔක්කොම දැනගෙන එක්සරයක් ගෝල ස්වාමීන් වහන්සේ නමක් කාමරයක වැසිකිළියක අපවත් වෙනවා. ඉතින් අනිත් ඔක්කොමලා කලබලලා එල්ලා මහානායක හාමුදුරන්ට කියනවා මෙහෙම වෙලා කලන්ත හැදිලා වැටිලා මෙන්න මෙහෙම මොකක් හරි මොකක් කරලා අහන්නේ මොකද්ද වැඩේ වෙලාද හරිද අන්න එහෙම තමයි අපේ ජීවිතය ගැන අපි වෙනස් නොවෙන්නත් පුළුවන් ඒ වගේම වෙනස් වෙන්නත් පුළුවන් අපි ඉන්නේ හැම වෙලේම මොකද්ද මට ලැබිච්ච කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ කියන තැන ඒකින්ද හිතයි හදන්න ඕන හිත කවුරු වගේ දැන් මතක තියාගන්න ඕන බණ ඉවර වෙලා ගියාට බෑ මේවා මතක තියාගන්න ඕනේ නැත්නම් අපි හැමදාම දුක් විඳිනවා නේද එහෙනම් කරන්න දෙයක් තියෙනවා මොකද්ද අර දඩෝරි බල්ලව පුරුදු කරන්න ඕනේ එයාව පුරුදු කරන්න නම් නේද මාව සැනසෙන මිත්‍රයව කවුද භාවනාව නේද එයා එපා කියද්දි බෑම කියද්දි වෙන්නෙම නෑ කියද්දි අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දුක්ඛ වශයෙන් ආදීනව වශයෙන් හරිද අසුභ වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. භාවනාව කියන්නේ ඒක. එහෙම මෙනෙහි කර හිතට දුක් ඇති වෙන සිතුවිලි ඈත් කරලා සතුට ඇති වෙන සිතුවිලි ලං කර ගන්න ඕනේ. එහෙම නැත්නම් කවමදාක්වත් සැනසෙන්නේ නැහැ. කොච්චර ධනෙ ලැබුණත් කොච්චර බලය ලැබුණත් සැනසීමක් නැහැ. විතරක් නෙවෙයි කරදරයක් වෙච්ච වෙලාවක කලබල වෙලා අර කියන්නේ කබලෙන් ලිපටම වැටෙනවා. ඇයි? කරදර විය හැකි ජීවිතේ සියලු දේ නැති විය හැකි. නැති වෙච්ච එක මම මොකද වෙන්නේ? මේකත් කඩාගෙන වැටෙනවා. හරිද? අර පැත්ත කඩාගෙන වැටෙනකොට මේ පැත්තත් කඩාගෙන වැටෙනවා. නේද? ලෝකේ ඉන්න අනිත් අය ලෙඩ වෙනකොට මේකත් ලෙඩ වෙනවා. තමන්ගේ කය ලෙඩ වෙනකොට තමන්ගේම කය ලෙඩ වෙනකොට හිතත් ලෙඩ වුණොත් දෙකම ලෙඩ එතකොට. නේද? කය ලෙඩ වෙනකොට අඩුම ගන්න හිත නිරෝගීව තිබ්බොත් සන්තෝෂෙන් හරින්න පුළුවන්. පුංචියට පුංචියට අපි කතා කරාට අපේ පින්නන්ත අයට දැනෙනවද ලොකු රහසක් මේක ඇතුලේ තියෙනවා කියලා? නේද? ලොකු රහසක් තියෙනවා. එහෙනම් බලන්න. කරන්න ඕනේ නිකම් බෑ. අහගෙන හිටියට හරියන්නේ නෑ. අහගත්ත දේ ක්‍රියාත්මක කරන්න ඕන. ඔය ඇහිච්ච ටික ඇති. ලොකු ධර්මයක් දැනගත්තේ නැති වුණාට සියලු දේ ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා කියන මෙනෙහි කිරීම ආරම්භ කරන්න නිවසේදී බුදුන් ඇඳලා ඉවර වෙලා විනාඩි 5කින් 10කින් පටන් අරගෙන විනාඩි 20ක් 30ක් 40ක් දක්වාවත් ටික ටික හරි භාවනාවක් විදිහට Tamanට ලැබිලා තියෙන දේවල් වල වෙනස් වීම ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය, නැති වෙන ස්වභාවය මෙනෙහි කර කර හිතට මේ පණිවිඩය දෙන්න. හරිද? තියලා බලන්නකො කොච්චර වෙනස් වෙනවද කියලා. හරිද? ඉක්මනට සිතුවිලි වෙනස් වෙනකොට මූණෙල්ලන් ඉන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? හුඟක් දවසවල කොහොමද ඉන්නේ? අනිත් අයට ළඟින් යන්නවත් බෑ. නේද? ඒක නිසා හිත සන්තෝෂයෙන්ම තියාගන්න පුළුවන්. ප්‍රශ්න කන්දරාවක් තිබ්බා කියලා නේද? ඒවට දුක් වෙලා ඉඳලා හරියන්නේ නැහැ. ඒ සියල්ල තියද්දී සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. ඒක නිසා හැමදෙනාම ඒ ආකාරයට කටයුතු කරන්නට ඕනේ. එහෙම කටයුතු කරලා මේ ජීවිතය සාර්ථක කරගෙන සංසාරික ජීවිතය සුවපත් කරගෙන සියලුම දුක් ගෙවන්කොට ලබන්නට පුළුවන් උතුම් සැනසීමෙන් සැනසෙන්නට හැම දෙනාම දැම්මම ඉඳන් ඒ සඳහා තමන්ගේ හිත සූදානම් කරන්න ඕනේ. සඳහා අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා, වීරිය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, විශේෂයෙන්ම අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ වෙන්නේ ශ්‍රී බෝධි අංගනාරාම නිකේගම. ඉතින් මේ පින්වන්ත අයට හැමදාමත් කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් විදිහට මේ සියලු කටයුතු සංවිධානය කරලා දෙන, ධර්මයට මඟ පෙන්වන ඒ මහානායක ස්වාමින් වහන්සේට අපි බොහෝම ආශිර්වාද කළ යුතු තියෙනවා. කටුගම්පල හත්පත්ුවේ උපප්‍රධාන සංඝනායක සමස්ත ලංකා සාම විනිසුරු පූජ්‍යපාද දුන්කන්නාවේ විනීත නායක ස්වාමින් වහන්සේ, උන්වහන්සේ තමයි මේ පින්වන්ත පිරිසගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ. ඉතින් උන්වහන්සේ සිද්ධ කරගෙන යන්නා වූ විහාරාධිපති ස්වාමින් වහන්සේ විදිහට සිද්ධ කරගෙන යන්නා වූ මේ උතුම් ශාසනික සේවාවන් තව බොහෝ කාලයක් සිද්ධ කරන්නට, හැම දිනාටම යහපත සලසන්නට උන්වහන්සේට මේ සියලුම පුණ්‍ය ශක්තියින් හේතු වේවා. නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා, දීර්ඝායුෂ වේවා, සංසාරික ජීවිතය සුවපත් වේවා, බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයට අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනාවේ සංවිධානය සහ විකාශන දායකත්වය අරගෙන කටයුතු කරන්නේ තිසෝගම කන්සදලුව පදිංචි DKN රත්නසිරි මහතා විසින් කියලායි සඳහන් කරලා තියෙන්නේ. මෙම ධර්මදේශනා දායකත්වය තුළින් මාගේ ප්‍රඥාව දියුණුවන්නට හේතු වේවා. මේ ජීවිතය අවසන් වීමට ප්‍රථමයෙන් සෝවාන් මාර්ගඵල ලබා ගැනීමට හැකි වේවා කියන ප්‍රධාන පරමාර්ථය ධර්ම අවබෝධය සඳහාම වේවා කියන අරමුණෙන් තමයි එතුමා මේ කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් ඒ ආකාරයටම අපි එතුමාට උතුම් ධර්ම අවබෝධය වේවා. මේ බණක් ඇහිලා කවුරුන් හෝ කෙනෙක්ගේ සිතක් සැනසෙන වාරයක් ගානේ එතුමා ඇතුළු ඒ පිරිසට උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ප්‍රධාන සංවිධායක ධූරයේ ධර්මින් කටයුතු කරන එච්.ඒ. කරුණාරත්න මහත්මයාටත් නොඑක් කාර්යම් උදව් උපකාර කළ සැමටත් මේ පිං සමසේ අත්පත් වේවා. එහැමගේ යහපත් බලාපොරොත්තු යාරුවෙන් මිස්ටර් සිද්ධ වේවා. මාගේ මිය පරලෝ යන්නට ඉදුණු දෙමාපියන් සහ ඥාති හිත මිත්‍ර ආදීන්ට ධර්ම ශ්‍රවණය සඳහා සහභාගී වූ සෑම දෙනාගේ මියගිය ඥාති සමූහයටත් ගම්මානයේ සැමට පිහිටවන්නා වූ අරලිය ගලේ සම්‍යක් දෘෂ්ටික දේවදේවතාන් වහන්සේලාටද ආශිර්වාද වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ධර්මදේශකයන් වහන්සේට වගේම විහාරාධිපති නායක ස්වාමින් වහන්සේට ජයරූපවාහිනී කාර්ය මණ්ඩලයට සැමට ප්‍රදේශවාසී ජනතාවට ලක්වැසිලෝ ඇසි සියලු ජනතාවට නිදුක් නිරෝගී සම්පත් ලැබේවායි ආශිර්වාද කරනවා. සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා, රෝග නැත්තෝ සුවපත් වූ සිත ඇත්තෝ වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ බොහෝම යහපත් ප්‍රාර්ථනා සිද්ධ කරගනිමින් කටයුතු කරන එම සංවිධානය කරපු ඒ වගේම දායකත්වයේ දරපු සියලු දෙනාටම තම තමන්ගේ මව් දෙමව්පියන් ආදී මිය පරලෝකීය ඥාතීන් ආදී සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාම සුඛී සුවපත් භාවයටපත් වේවා, සුගතියෙන් සුගතියටපත් වේවා, අවසානයේ උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා, සියලු යහපත් අධිෂ්ඨාන බලාපොරොත්තු සිද්ධ වේවා. යම් දුක් කරදරයක් වන්ට තිබේ නම් ඒ සියලු දුක් කරදර දුරු වේවා, කායික මානසික සුවය ලැබේවා. සංසාරික ජීවිතයේ කිසි කලක පාප මිත්‍ර ඇසුරකටපත් නොවන්නට මේ කල්යාණ මිත්‍ර දාණය හේතු වේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට කල්යාණ මිත්‍ර ආශ්‍රයම නිබඳව නිරතුරුව ලැබේවා. උතුම් සැනසීමෙන් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. ගමින් ගමට සදහම් උතුම් සද්ධර්ම දේශනා මාලාවේ තවත් උතුම් ධර්මානුශාසනාවක් මේ ආකාරයෙන් නිමාවටපත් වූයේ අද දවසේදී මෙම උතුම් සදහම් දේශනාව පැවැත් වූයේ බිංගිරිය කොසේනාගාර තිසෝගම ශ්‍රී බෝධි අංගනාරාම විහාරස්ථානයේදී මේ උතුම් සදහම් දේශනාව පවත්වමින් ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙන්නට අපට මඟ කියා දුන් අපගේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. දීර්ඝායු සම්පන්නිය සැලසේවා. කරන්නා වූ ජාතික ශාසනික මෙහෙවර දිනෙන් දින සාර්ථකව සිදු කිරීමට අවශ්‍ය ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවායි සියලු දෙනා එක්ව සාදුනාතයක් නන්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අද දවසේදී මෙම උතුම් සදහම් දේශනාව සංවිධානය කරමින් ජය රූපවාහිනී නාලිකාව ඔස්සේ ලොව පුරා විසිරුවා හැරීමට සදැහැති විකාශන දායකත්වය ගැන කටයුතු කරේ DKN රත්නසිරි මහත්මයා විසින්. එතුමන් විසින් ප්‍රාර්ථනා කරන උතුම් අරමුණු සඵල වේවායිද අප ප්‍රාර්ථනා කරමු. මේ මොහොතේදී සිදුවන්නේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට පරිස්කාර පූජා කිරීමටයි. මය සඳහා එතුමන්ට ආරාධනා කරනවා. සියලු දෙනා සාතුනාදයක් පවත්වමු. සාදු සාදු සාදු. Sadhu, sadhu, sadhu. ගමින් ගමට සදහම් උතුම් සද්ධර්ම දේශනා මාලාවේ මේ උතුම් සදහම් දේශනාව මින් නිමාවට පත්වනවා. අප ප්‍රාර්ථනා කරනවා ඔබ විසින් ශ්‍රවණය කළා වූ ධර්මය ජීවිතයේ යහපත පිණිසම හේතු වේවා කියා. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.